ආයුබෝවන් මේ ද ලයිෆ් ට්‍රැවලර් මිඩ්නයිට් පොලිටික්ස් දේශපාලන ලෝකේ ඔබ නොදන්න තොරතුරු කියන වැඩසටහන. ඉතින් පසුගිය සතියේ උණුසුම් වුණේ නාම යෝජනා බාර දීමෙන්. නාම යෝජනා දිහා බැලුවාම බොහෝ දේශපාලන දැවැන්තයින් දේශපාලන පොරපිටියෙන් සමුගෙන තිබෙන බව අපට දැක ගන්න ලැබුණා. ඉතින් මේ වර පිටත් එනම් මෙලීට ඇවිල්ලා තිනවා. ඉතින් ඒ වගේම තමයි නාම යෝජනා ලයිස්තු දිහා දැක්කහම තරග නොකර हिमिंसरे जाति कलास्ट रिंग दुलवा ये गियपार विविध दिश्रिकवलन तरकल जग्रहण कल पार्लमेंतु आवात विवर जाति लाइस्तुन पार्लमेंतुट एन बलागन इन पिरीसा इतनी मे अत्र देशपालन लोके देशपालने प्रधान दवंत निकमो इतने अत्र सिलिंड्रे रणी विक्रम सिंह महता तरक सिलिंड्रे जाति लाइस्तुट वित्तीनवा हिटपु अग्रमात दिनेश गुणवर्धन महता ओह कोलंब दिश्रिकेन गियवर छायाग्रहण करला पार्लिमेंतु आपुकेने हबै मे पार दिनेश गुणवर्धन इन्ने जाति कलास्तुवे एवागे तमाय सिलिंड्रे जाति कलास्तुट हिटपु कथानायक महिंद्यापा अभयवर्धन महता की नमत अतुलत ला तीन हबै ओह खालिं किवे मट दिन देशपालन एपावला तीन मा देशपालन समगन्न वगे किन कारण वकि हबै कोहम उनात मेवर ओह मातरें तरगकर नेतुव जाति कलास्तुट अतुलातीन एवागे तमाय फलता अतुकोरल महात्म्य अय गियवर रत्नपुर समग जनबल वेगेन पार्लमेंटाव हबै अभिधन अय समग जनबल वेगेन मारुवेला रणी विक्रम सिंह महतागावटाव किल हबै मेवर अय रत्नपुर तरगकर नेतुव जाति कलास्तुन पार्लमेंतु एन बलागे तमाय इन इदिन अभी सिलिंडर निहाट गिहला पोहट्टु हेमनत्ताम श्रीलंका पोजन පෙරමුණ පැත්තට ගියොත් එහෙම නාමල් රාජපක්ෂ මහතාම මෙවර එන්න ඉන්නේ ජාතික ලයිස්තුවෙන්. ඉතින් රාජපක්ෂ වරුන් ගැන ඔබට සඳහන් කරන්න ඕනේ නැහැ නේ. ඔවුන් මීට කලින් විවිධ දිස්ත්‍රික්කවලින් තරක් කළා හම්බන්තොටෙන් කුරුණ. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කෙන් තරක් කළා විශාල මනාප ජන සංඛ්‍යාවක් ලබාගෙන පාර්ලිමේන්තු ආපයන. හැබැයි නාමල් රාජපක්ෂ මහතා මෙවර එන්න ඉන්නේ ජාතික ලයිස්තුවෙන්. හැබැයි පොහොට්ටුව යන කියන්නේ මේකට විමසුවාම ඔහු ජාතික සංවිධායක නිසා ඔහුට රටපුරාම කාර්යභාරයක් ඉෂ්ට කරන්න තියෙන නිසා නාමල් රාජපක්ෂ මහතා ජාතික ලයිස්තුවට ඇතුළත් වුණු බව තමයි. එතන එහාට ගියාම පොහොට්ටුවේ ජාතික ලයිස්තුව දිහා බැලුවාම ගාමිණී ලොකුගේ කොළඹ දිස්ත්‍රික්කෙන් ගියවර තරග කරලා ජයග්‍රහණය කළ පාර්ලිමේන්තු ආපු ගාමිණී ලොකුගේ මෙවර නම දාගෙන තියෙන්නේ ජාතික ලයිස්තුවට පොහොට්ටුවේ ජාතික ලයිස්තුව නෙන්න බලාගෙන. ඊට අමතරව නුවරඑලියෙන් ගියවර තරක් කළ ජයග්‍රහණය කළ පාර්ලිමේන්තු ආපු සීබී රත්නායකත් මෙවර ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න බලාගෙන තමයි ඉන්නේ. ඉතින් ඊට අමතරව තව විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ ජානක තිස්ස කුට්ටියාරච්චි. සාමාන්‍යයෙන් තිස්ස කුට්ටියාරච්චි ගියපාර බදුල්ලෙන් තරක් කළා පාර්ලිමේන්තුවට ආවා. ඒ වගේම ඔහු දේශපාලන ලෝකයේ විවිධ මතභේදාත්මක සිදුවීම් සම්බන්ධයෙන් එළියට ආපු කෙනෙක්. ඉතින් මෙවර තිස්ස කුට්ටියාරච්චි මහතාත් ජාතික ලයිස්තුවට රිංගගෙන තිනවා පාර්ලිමේන්තු එන්න බලාගෙන. ඊට අමතරව සමග ජනබලවේගයේ දිහාට ගියාම සමග ජනබලවේගයේ ජාතික ලයිස්තුවට ඩලස් අලාපෙරුම් මහතාගේ නම ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඩලස් අලාපෙරුම් කියන්නේ මාතරෙන් කවදාවත් පැරදිච්ච කෙනෙක් නෙමෙයි. ඉතින් ඔහු මාතරෙන් මේවර තරක් කරන්නේ නැතුව ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු වෙන්න බලාගෙන නම ජාතික ලයිස්තුවට ඇතුළත් කරගෙන තිබෙනවා. ඊට අමතරව සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ගම්පහෙන් තරක් කළා ගියවර පාර්ලිමේන්තුට ආපු අයත් මෙවර සමග ජනබලවේගයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න බලාගෙන ඉන්නවා කියන එක තමයි අපිට පේන තියෙන්නේ. ඊට අමතරව තවත් කෙනෙක්ගේ නම තියෙනවා ඒ ගාමිණී වලේබඩ මහතා. ඔහු ගියවර ශ්‍රී ලංකා පොජන පෙරබුණෙන් රත්පුර දිස්ත්‍රික්කයෙන් තරක් කළ පාර්ලිමේන්තුව ආපු කෙනෙක්. හැබැයි මෙවර ඔහු දිලිජ් ජයවීර මහතාගේ පක්ෂයෙන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න බලාගෙන ඉන්නවා. ඒ වගේම මෙවර නාම යෝජනා ලබා දීමෙන් පස්සේ සමාජ මාධ්‍ය විවිධ කාරණා නිසා උණුසුම් වුණා. ඒ විවිධ පක්ෂවලින් නාම යෝජනා බලාපොරොත්තුෙන් ඉඳලා නාම යෝජනා නොලැබුණු අය සහ ස්වාධීන කණ්ඩායම් විදිහට තරක් කරන නාම යෝජනා බාර දීලා නාම යෝජනා ප්‍රතික්ෂේප වෙච්ච අය නිසා මෙහෙම කිව්වහම ඔබ හොඳටම දන්නවා ඇති මේ කියන්නේ කවුරු ගැනද කියලා. ඉතින් එතන මුලින්ම අවධානය වැඩි දිනක අවධානය යොමු වුණේ අෂේන් සම්බන්ධයෙන්. ඉතින් ඔහු සමාජ මාධ්‍ය තුල විවිධ කටයුතු කරලා ප්‍රසිද්ධ වෙච්ච චරිතයක්. ඉතින් ඔහු මෙවර ස්වාධීන කණ්ඩායමක් විදිහට තරග කරන්න කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන්න ස්වාධීන කණ්ඩායමක් විදිහට නාම යෝජනා බාර දීලා තිබුණා. හැබැයි කොහොම වෙතත් ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වුණා. ඒ ප්‍රතික්ෂේප වුණාන් පස්සේ ඔහු කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුල ඉඳන් සජීවීව ඇවිල්ලා Facebook ඔස්සේ විවිධ ප්‍රකාශන කරලා ඉතින් ඒක සමාජ මාධ්‍ය ගොඩක් ප්‍රචලිත වුණා. විවිධ අදහස් දක්වලා තිබ්බා. ඉතින් ඔහු
නීතිඥෙක් හැබැයි ඔහු නීතිඥෙක් විදිහට නාම යෝජනා ලබා දීමේ ක්‍රියාපටිපාටි පිළිබඳ දැනුවත් නැද්ද කියන එක ගොඩක් අය විමසලා තිබ්බා. ඉතින් ඉන්පසෙත් ඔහු විවිධ චෝදනාවන් කළා මැතිවරණ කොමිසම් පැත්තට. ඉතින් ඒ සම්බන්ධයෙන් විද අදහස් පළ වුණා එහෙම චෝදනා කරන්න බෑ කියන කාරණාව සම්බන්ධයෙන්. කොහොමදත් මේකේ දෙපැත්තක් තියෙනවා. ඉතින් සමහරට සමහර පාර්ශවයන් දහස් දක්වනවා මේක අෂෙන්ගේ රඟපෑමක් වෙන්නත් පුළුවන් කියලා. මොකද අෂේන් ජනාධිපතිවරණයේ කාල සීමාව තුළදී අපි දැක්කා ඔහු රණි වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයත් එක්ක ඍජුවම සහභාගී වෙලා හිටියා. ඔහු සමග විවිධ ව්‍යාපෘති දියත් කරමින් හිටියා. ඒ වගේම තමයි විවිධ වාර්තාවන කාරණාවන් පමණ මේවා විවිධ සමාජ මාධ්‍ය පිටු Facebook පිටු ඔස්සේ රණි වික්‍රමසිංහ මහතාගේ ප්‍රවර්ධන කටයුතු සඳහා සම්බන්ධ දීප කළ තියෙන අෂේන් කියන එක විවිධ මාතෘකාව ඔස්සේ විවිධ තැන් වලින් එළියට ආවා. ඉතින් ඒක වාර්තාවක් පමණයි. හැබැයි කොහොමදත් අෂේන්ට චෝදනාවක් කළලා තිබ්බා. චෝදනාවක් නෙමෙයි ඔහුට ඔහුගේ ගිනුමට බැරලා තිබ්බා රණි වික්‍රමසිංහ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපෘතිය දියත් කිරීමේ එක් කොටසක්. ඉතින් අෂේන් සමහරවිට හිතුවක් දන්නේ නැහැ මේක නැති කරගන්න ස්වාධීන කණ්ඩායමක් විදියට නාම යෝජනා බාර දෙන්න උනත් නාම යෝජනා බාර දුන්නයි කියන එක රටට කියන්නේ. ඉතින් ඒක හිතලා බලන්න ඕන කාරණාවක්. ඇත්තටම අෂේන්ගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වුණා උණෙන් පස්සේ ඇත්තටම දුක් වුණාද නැත්නම් මේක අෂේන්ගේ රංගපෑමක්ද කියන එක. ඉතින් අෂෙන්ගේ පස්ස තමත් බොහෝ දෙනෙක් අවධානය යොමු වෙච්ච කාරණාවක් තමයි දමිතා අබේරත්න රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මියට වෙච්ච කාරණාව. ඇය කලින්ම ප්‍රකාශ කළ තිබ්බා තමන් රත්නපුරයෙන් සමග ජනබලවේගයෙන් තරග වදිනවා කියලා. හැබැයි කොහොම වුණත් අවසාන මොහොතේදී ඇය හඬා වැළපෙමින් කිව්වේ තමන්ගේ නම නාම යෝජනා ලයිස්තුවට සමග ජනබලවේගයේ රත්න ප්‍රදේශයක නාම යෝජනා ලයිස්තුවට ඇතුළත් වෙලා නැහැ කියන එක. ඒ වගේම තමයි ඇය කෙලින්ම චෝදනා කළා හේෂාට. හේෂා වේතනගේ මහතාට ඇහු තමයි ඇගේ නම ඉවත් කළා තියෙන්නේ කියන කාරණාව. කොහොම වුණත් හේෂා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කිව්වේ තමන් කැමති නැහැ කියන එක ආනයනය කරපු අය රත්නපුරයට දාන්න. ඉතින් කොහොම වුණත් මේ කාරණාවනුත් සමාජ මාධ්‍ය දැඩි කතා බහට ලක්ුණා. ඊට අමතරව නාම යෝජනා බලාපොරොත්තුවෙන් ඉදලා නාම යෝජනා නොලැබුණු කීප දෙනෙකුත් මෙවර හිටියා. ඉතින් ඒ අතර සමන් රත්නප්‍රිය මහතා විශේෂයි. ඉතින් ඔහු බොහෝ දෙනෙක් හිතන් හිටියේ සහ ඔහුත් විශ්වාස කරමින් හිටියේ ඔහුට කොළඹ දිස්ත්‍රික්කයේ සිලින්ඩරේ ලකුණෙන් තරක් කරන්න අවස්ථාව ලැබෙයි කියලා. කොහොම වුණත් ඒ අවස්ථාව ඔහුට නැති වෙලා ගිහින් තියෙනවා. ඉතින් සාගර රත්නායක මහතා රත්නපුර එහෙම නැත්නම් රත්නපුරයේ ඉඳන් කොළඹ දිස්ත්‍රික්කයේ පැමිණීමත් එක්ක මේ කාරණේ උණයි කියන එක ඉඳ නැතුණා කියන කාරණේ සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තියෙනවා. මම නායකත්වයට දොස් කියන්නේ ඒ නායකත්වය ගැන මම තවවත් විශ්වාස කරනවා. මොකද එතුමාට හේෂා කතා කරලා ඊයේ කියලා තියෙනවා මම කැමැත්තෙන් ඉවත් වෙනවා කිව්වා කියලා. ඒ කියන්නේ එතුමාවත් නොමග යවලා හේෂා මාවත් නිකන් කඩේ යවන වගේ වැඩක් හේෂා කරලා තියෙන්නේ. මම දන්නේ හේෂා මේ වගේ පහත් තැනකට වැටුනේ ඇයි කියලා. හේෂා ඊයේ මට කියනවා සංවිධායකවරු සීල් දෙනාට කතා කරන්න කියලා. මේක මං ඉල්ලලා ගත්ත දෙයක් නෙමෙයි. ඉතින් මං ඇහුවා හේෂා ඔයානේ මාව යෝජනා කළද දැම්මේ. ඒතකොට දැන් ඇයි මෙහෙම කියන්නේ? ඒතකොට එදා හේෂා සහ හේෂාගේ මිතුරා කිව්වා මට හේෂාගේ ওই කැම්පේන් එකට වියදම් කරන මිතුරෙක් මම එතුමාව දෙන්නම කිව්වා මේ අක්කා බෑ පොඩ්ඩක් අක්කට නායකතුමාත් කෝල් කරයි ඉල්ලීමක් කරයි සමාජයට අයින් වෙන්න කියලා. නායකතුමා මගෙන් එහෙම ඉල්ලීමක් කරේ නෑ. අද තමයි දැනගත්තේ නායකතුමාවත් කඩේ යමක් යැවීමක් කරලා තියෙන්නේ. නායකතුමාටත් බොරුවක් කියලා තියෙන්නේ. ඉතින් කොළඹ දිස්ත්‍රික්කයේ ඒක නැත්තම් සිලින්ඩරේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තුව ගත්තාම ඒකට රවි කරුණානායක මහතාගේ නමත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් රවි කරුණානායක මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරගවදී කියන එක තමයි බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් හිටියේ. ඉතින් කොහොම වෙතත් රවි කරුණානායක මහතා මේ තීරණය අරන් තියෙන අවසාන මොහොතේ ඔහු කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන්න හිටියත් හදිසියෙම ඔහු මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයට ඇවිල්ලා පක්ෂ මෙහෙවන කාර්යාලයට ඇවිල්ලා ජාතික ලයිස්තුවේ තමන්ගේ නම සඳහන් කරලා අස්සම් කරලා ගිහින් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මොන හේතුවක් නිසා රවි කරුණානායක මහතා ජාතික ලයිස්තුවට ආවද කියන කාරණේ සම්බන්ධයෙන් හිතලා බලන්න ඕන දෙයක්. මොකද ඔහු ගොඩක් දුරට කොළඹෙන් තරක් කරනවා කියන අදහසේ තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ අතර තවත් විශේෂිත කාරණාවක් වන්නේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ දිරපත් වෙලා දේශපාලන ලෝකයේ පතාක යෝධයින් වෙච්ච බොහෝ දෙනෙක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැති එක. ඉතින් ඒ අතර රාජපක්ෂවරුන් විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහතා ගියවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වැදිලා වාර්තාගත මනාපචන්ද සංඛ්‍යාවක් වන මනාපචන්ද 5,22,364ක් ලබාගෙන වාර්තාවකුත් පිළිහිටවලා මෙවර පාර්ලිමේන්තුවට තරග වැදිලා
තරගවදින්නේ නැහැ. චමල් රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ මහතා තරගවදින්නෙත් නැහැ. ඉතින් මම කලින් කියවනේ නාමල් රාජපක්ෂ මහතා නම් තරගවදින්නේ නැහැ. නමුත් ජාතික ලයිස්තුවට ඔහුගේ නම ඇතුළත් කරලා තියෙනවා. ඉතින් කොහොම වෙතත් රාජපක්ෂ වරුන්ගෙන් බය නැතුව සටනට ඇවිල්ලා තියෙන්නේ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා විතරයි. ඔහු මොන්රාගල් දිස්ත්‍රික්කයෙන් තරගවදිනවා. ඒ වගේම තමයි නිපුන් රණවක මහතා රාජපක්ෂ වරුන්ට නායකම් කියන දේශපාලක්ෂයක් වන නිපුන් රණවක මහතා මාතර දිස්ත්‍රික්කයෙන් තරග කරනවා. ඉතින් එතනින් එහාට ගියාම හිටපු ජනාධිපතිවරු වන මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාත් මෙවර තරග කරන්නේ නැහැ. ඒ වගේම තමයි දේශපාල කවදාවත් පරද්දන්න බෑ කියපු විමල් වීරවංශ මහතාත් මෙවර තරග කරන්නේ නැහැ. ඉතින් එතනින් එහාට ගියාම බන්දුල ගුණවර්ධන ඉතින් තවත් නම් ගණනාවක් තියෙනවා ඔබට බලා ගන්න පුළුවන් විවිධ මාධ්‍ය භාවිතා කරලා. ඉතින් මේ ආකාරයෙන් දේශපාලන ලෝකයේ දේශපාලන චරිත ගණනාවක් දවෙන්තින් ගණනාවක් මෙවර තමන්ගේ ඡන්ද සටනෙන් ඉවතර ගිහින් තියෙනවා. හැබැයි ඔවුන් විවිධ මාධ්‍ය සාකච්ඡා තියලා විවිධ කතා නම් තාමත් කියමින් ඉන්නවා. දැන් මම ඇතුළත මිදිරිපත් උනේ නැත්නම් මගේ ශරීරය ඉඩ දෙන්නේ නැමැති වන්ට. මොකද මගේ දැන් 83යි මගේ වයස. එදා වගේ දුවල පැනලා යන්න බෑ. ඒත් මගේ නම ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් කරලා තිනවා. ඉතින් ජාතික ලයිස්තුවෙන් ඉන්නේ මොකෝ? වාඩි වෙලා වැඩ කරන්න පුළුවන්. දුවල මතුවරණකට දුවල පැනලා වැඩ කරන්න බෑ. හැබැයි පාර්ලිමේන්තුවේ වැඩ පුළුවන්. බැසිල් රාජපක්ෂ මහත්මයා ලංකාවට එන්නේ කවද්ද? අද හෙටයි. අද හෙටයි මතුවරණ පටන් ගන්නකොට. මතුවරණේ මෙහෙවන්නේ නේනවද? එතුමා දැනටත් දුරකතෙන් අපිත් එක්ක සාකච්ඡා කරන මෙහෙවන්නේ මම බලාපොරොත්තු වෙන එතුමයි කියලා. දැන් මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිතුමා මොන වගේ මතයකද ඉන්නේ මේ පවතින තත්ත්වය? එතුමා මේ පවතින තත්ත්වය ගැන එතුමා කිසිම කලබලයක් නැහැ. මොකද මේ පක්ෂය අපි දේශපාලන ප්‍රධාන පක්ෂ දෙකයි තිබෙන ශ්‍රී ලංකානේ එක්සත් ජාතිය. මේ වගේ පරාජයට පත් වෙලා තියෙනවා දෙතුන් පාර. ආපහු නැගිටලා තියෙනවා. කොළඹිනුත් නැගිටින්න පුළුවන් වේද? පුළුවන්. මේ මැතිවරණයම නැගිටින්න බෑ. මේ මැතිවරණය යම් කිසි ප්‍රමාණයකට එන්න පුළුවන්. දැන් මේ ප්‍රියංක මැතිනේ කොළඹ ශක්තියක් වෙලා තියෙනවද ඔබතුමාට? විශාල ශක්තියක් වෙලා. මොන වගේද දැනෙන්නේ? අද නෙමෙයිනේ ප්‍රියංකා ජයසේකර මහත්මිය මේ මැතිවරණ ඉදිරිපත් මීටිස් ඉල්ලඳා අපි රැස්වීම වලට ආව මහජනයක ආශ්‍රය කරනවා. මිම්මට්ටමේ වැඩ කරන නායිකාවක් හැටියට අපිට මේ දකින්න ලොකු සතුටක්. තත්ත්වය එහෙම තියෙද්දී ඒ පාර අලුත් එකක් පටන් ගන්න දෙනවා. ඒ තමයි නාම යෝජනා ලැබිලත් ඊට පස්සේ ආපහු තරග කරන්නේ නැහැ කියන එක්කෙනෙක් මේ වෙනකොට එලිට වෙත් වෙනවා. අපි දන්නේ නැහැ තව කීප දිනක් එහෙම කියයිද කියලා. ඉතින් දැනට ආපු කෙනා තමයි අජිත් මාන්නාපෙරම. ඔහුට සමග ජන බලවේගෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ලැබිලත් දැන් ඔහු කියනවා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කරන්නේ නැහැ කියලා. හැබැයි ඔහු කියන චෝදනාව තමයි ඔහුට පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක ධුරය අහිමි කිරීම හේතුවෙන් Taman තරගයෙන් අයින් වෙනවා කියනවා. ඉතින් ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විශාල චෝදනා ගණනාවකුත් එල්ල කළා. ඔහු කියන්නේ සජිත් ප්‍රේමදාස මහතාට කොන්දක් නැහැ හරි තීරණ ගන්න පක්ෂයේ සම්බන්ධයෙන් කියලා. ඉතින් එහෙම කියලා ඔහු පක්ෂයේ සහ සජිත් ප්‍රේමදාස මහතාට විශාල චෝදනා ගණනාවක් කරමින් මේ වන විට ඡන්ද සටනෙන් අයින් වෙලා තියෙනවා. ඉතින් අපි බලාගෙන ඉමු තව කවුරු කවුරු එහෙම අයින් වෙයිද කියලා. නමුත් මම ගෙදරවිල්ලා බලපුවාම පහුවදා වෙනකොට මගේ ආසන සංවිධායකකම අවුරුදු 20ක් ගම්පහසේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කරපු ආසන සංවිධායකකම මටත් කියන්න නැතුව ගණනල දාලා. එතකොට ඔබතුමා මේ සමාජයෙන් ජන බලයෙන් අයින් වෙනවා කියන්නේ පක්ෂ සමාජිකත්වයෙන් උත්සාහ කරනවද? ඉතින් අනිවාර්යයෙන්ම. එතකොට දැන් මේ ඇයි නාම යෝජනා අත්සන් කරන්න පෙර මේ බව දැන් ඒක තමයි මං කියන්නේ බියගුළු නායකත්වයක් තීරුවක් ගන්න බැරි නායකත්වයක් තීන්දුවක් ගන්න බැරි නායකත්වයක් නැත්තම් මට නොමිනේෂන් අත්සන් කරද්දි මට කිව්වනම් ඔයාව අත්සන් කරනවා අත්සන් කළාට ආසනේ නම් මට දෙන්න වෙනවා මං පොරොන්දුවක් දීලා තියෙනවා කියලා කිව්වනම් ඒක ලස්සනයි ඒක මං එතකොට මං තීරණය කළා අත්සන් කරන්න දැන් මට ආසන සංවිධායකවරයා වශයෙන් මම අත්සන් කරලා පැය 24ක් වෙනකොට සංවිධායකම අයින් කළා ඉතින් නායකයෙක් නම් හැමතිස්සෙම කණ්ඩායම දිරිමත් කරන්න ඕනේ නායකයෙක් කියන්නේ කණ්ඩායම දිරිමත් කරන කෙනෙක් එතන මම මටකලේ දිරිමත් කිරීම නෙමෙයි අදෛරිමත් කිරීම නැත්නම් කකුලෙන් ඇදීම කෙනෙහිලිකම් කිරීම මටකලේ. එතන මම තවදුරටත් එවන් නායකයෙක් එක්ක ඉදිරියට යන්නේ එක තේරුමක් නැහැ කියන එක මම තීරණය කරා. මේ පක්ෂයේ ඉන්න පාක්ෂිකයන් බිම් මට්ටමේ ඉන්න කොට්ටාස නායක නායිකාවන් පසුගිය ජනාධිපතිවරණයේදී කකුල් දෙක රිදෙනකන් ගේන්ගෙට ඇවිත්ත කට්ටිය. පසුගිය ජනාධිපතිවරණයේදී පුදුම තරම් මහන්සි වෙච්ච මිනිස්සු. මම ඒක හොඳටම දන්නවා. මම දන්නවා මගේ ආසනීය මිනිස්සු කොච්චර මහන්සි වුණාද කියලා. මම දන්නවා කොළඹින් පිට මිනිස්සු කොච්චර මහන්සි වුණාද කියලා. දැන් මාලිමාව පක්ෂයේ ඒ සෑම කෙනාටම ඒ පක්ෂ කාර්යාල විරුද්ධ කරන එකේ ඉඳන් කැන්වසින් යන එකේ ඉඳන් හැම එකකටම පක්ෂයේ මුදල් දුන්නා. හැබැයි අපේ ගොඩාක් සමාජික සමාජිකාවන් බිම් මට්ටමේ ඉන්න කොට්ටාස නායක නායිකාවන් තනියෙන් වියදම් කරගෙන තමුන්ගේ අතේ තියෙන සල්ලි වලින් ණය වෙලා තමුන්ගේ ලෝන් ගහලා එහෙම දේශපාලනය කරන ඉතාමත්
නායකයාටත් පක්ෂයටත් ආදරේ ඉතාමත් ආදරණීය මිනිස්සු ඉන්නේ මම මේ මේ පරාජයෙන් පස්සේ මේ පරාජයට හේතු දක්වන්න කතා කරන්න නායකතුමා ළඟම ඉන්න එක්තරා මේ පුද්ගලයෙක් එක්ක කතා කරනකොට මං ගොඩාක් මට කලකිරුණා ඒ පුද්ගලයා කිව්වා නායකතුමා පරාජය වුණේ බිම් මට්ටමේ ඉන්න පාක්ෂික පාක්ෂිකයා පවන් සහ සංවිධායකරුන් හරියට වැඩ කරපු නැති හින්දා කියලා මට ඒක මට ඇත්තටම මේක කිව්වයින් පස්සේ විශාල කනගාටුවක් ඇති වුණා මම අහන ප්‍රශ්නේ තමයි මම වැඩ කරේ නැද්ද මම මේ පුද්ගලයාගෙනුත් ඇහුවා මම වැඩ කරේ නැද්ද මම ලංකාව පුරා කාන්තා රැසී මුගුරේ රේ රහ වෙනකන් කෑ ගගා කරේ නැද්ද අර අපේ පක්ෂය ඇතුළට දැන් බලන්න මේ මාලිමාවේ එක්කෙනෙක්වත් එළියෙන් පිට කෙනෙක් අරගන්නේ නැතුව ඒගොල්ලෝ ජයග්‍රහණය කරලා පෙන්නුවා එතකොට ඒකෙන් පෙන්නපු දේ තමයි මේ මහපොළවේ තවදුරටත් පුද්ගලයන්ට වටිනාකමක් නැහැ පුද්ගල චරිතවලට වටිනාකමක් නැහැ මේ දේශපාලනය ඇතුළේ කියලා දැන් කොහොමද මහමෙති මේ ඡන්ද කටයුතු කොහොමද ඔබතුමියගේ කටයුතු සාර්ථක කරනවද කොහොමද මේකත් එක්ක කලමනාකරණය කරගන්න දැන් වැතරම මම ඉතාමත් හොඳට මැතිවරණ කටයුතු වලට දැන් ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නවා හෙට උදේ වෙනකොට අපි හැම කෙනාටම අංකය ලැබෙයි අංකය ලැබුණායින් පස්සේ ඉතින් මේ කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල දමිළ මුස්ලිම් ભેදයක් නැතුව විශේෂයෙන් කාන්තාවන් මට විශාල ආදරයක් දක්වනවා මම හිතනවා මෙවර පාර්ලිමේන්තු මැතිවරණේ මොන දේ වුණත් අවසාන තීරණයේ තියෙන ජනතාවතේ ජනතාව විශ්වාස කරනවා නම් මාව ජනතාව දන්නවා නම් මං කවුද කියලා ජනතාව දන්නවා නම් මං කොයි විදිහේ නායකවද්ද කියලා ජනතාව විසින් හරි තීරණේ අරගෙන මාව පාර්ලිමේන්තුවේ යවයි. ඉතින් මේ අතරේ ජාතික ජනපල වේගය ඉදිරිපත් කරපු ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අවධානය යොමු කළා තියෙනවා. ඉතින් ජාතික ලැයිස්තුවක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් चंद सरपत्ला चंद्रपत्न बारी नमूद पार्लमेंट अन्न विद्वत वगैन विविध क्षेत्र वाल पुद्धन पार्लमेंट गेन सकसल तीन दिन जाति समान जाति जनबल वेगे जाति संबंध मेवर विशेष अवधान तीन अवे जाति वृत्ति वेदीन वगैम खलाखरवाण ग्याम सुगर तिलक रत्न वगे हिटप क्रीडकीन इट पश्चे आबाधित प्रजा नियोजन क्रमीन पुद्गलीन इट पश्चे विविध आचार वरुण महाचार वरुण समन्वित विशेष वाइद्य वरुण वेणी विविध क्षेत्र आवरण पर्दीवन जाति मेवर विट जाति जनबल वेगे सकस्कल तीन මේ සම්බන්ධයෙන් බොහෝ දිනෙක හොඳ කියලා තිනවා අපිට දක්න ලැබුණා. ආබාසිත තනත්තා කියන්නේ තවත් මිනිසියෙක්. ඔහු වෙනුවෙන් එක මාත්‍යංශයක් නෙමෙයි සියලුම මාත්‍යංශ ඔහු වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. මේක ක්‍රොස් කටින් ඉෂු එකක්. සෞඛ්‍ය මාත්‍යංශය ආබාසිත පුද්ගලයාගේ ඒ සෞඛ්‍ය උමනාවන් ඉෂ්ට කරන්න ඕනේ. අධ්‍යාපනය ඒක එහෙම කරන්න ඕනේ. උසස් අධ්‍යාපනය එහෙම කරන්න ඕනේ. අපි යෝජනා කරන්නේ එක්සත් ජාතීන්ගේ ආබාසිත තනත්තන් පිළිබඳ ප්‍රඥප්තියට එකඟව ඒ යෝජනා කරන ආයතනික රාමුව රාජ්‍ය මැදිහත් වීම සහිත අලුත් පනතක් ගෙනැල්ලා 1996 ඉඳන් දැන් අවුරුදු 28ක් යල් පැනපු ආබාසිත තනත්තන් ප්‍රතික්ෂේප කරන ඒ පනත වෙනුවට නව පනතක් ගෙනැල්ලා අලුත් පනතක් කරා ජාත්‍යන්තරයත් ජාතික මට්ටමේත් ආබාසිත අයගේ සමතලයකට ගේන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔය ඒගොල්ලෝ ඉතින් මේ අපිට ආණ්ඩු බලය දීලානේ. එතනින්ම පරාදයි. ඒකයි දැන් විපක්ෂයක් හදන්න මේ මෙච්චර කල් ප්‍රබල පක්ෂ විපක්ෂයක් හදන්න කතා කරනවා කියන්නේම කුජීත වෙලා ඉවරයි. මගේ දැන ඇදි. ජයෝ. මේ අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ බහුතර ආණ්ඩුවක් ඒ වගේම ශක්තිමත් ආණ්ඩුවක් අපිට අවශ්‍ය වෙලා තිනවා මේ අනපන ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා බහුතර බලයක් ශක්තිමත් ආණ්ඩුවක් අපිට හදලා දෙයි කියලා. අපි ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ කළ නැහැ තාම. නිෂ්පාදන ආර්ථිකයක් සඳහා වන ක්‍රියාමාර්ග ගොඩක් තියෙනවා. දැන් මේ තියෙන්නේ විශ්වාසය ගොඩනැගීම නිසා ඇතිවෙච්ච තත්වයක්. වෙනදා ඩොලරය ශක්තිමත් වෙලා රුපියල කඩා වැටුණා. දැන් ක්‍රමානුකූලව රුපියල ශක්තිමත් වෙලා ඩොලරේ අරමුදයට යමින් තියෙනවා. ඉතින් ඒක නිසා එයින් ආනයන භාණ්ඩවලට විශාල සහනයක් ලැබෙයි. නමුත් දේශීය නිෂ්පාදන අපනයන කර්මාන්තයට වර්ධනයටත් මේ යොදා ගන්න ඕන එහෙම් පැත්තම කලමනාකරණය කිරීමේ ශක්තිමත් ආර්ථික උපාය මාර්ගයක් අපට තියෙනවා අපි ඒක ක්‍රියාත්මක නගමු මහමෙතිවනේ මෙහෙම ඉතින් ජනාධිපතිවරණයෙන් පස්සේ මේ ඇති වෙලා තියෙන වාතාවරණය ඇතුළේ අපිට බොහොම පහසුවක් ඇති කරලා තියෙනවා මේ මහමෙතිවෙන්දී ඒ නිසා අපේ සමාජිකයන් දිගින් දිගටම ගෙවල් වලට ගිහිල්ලා මේක පැහැදිලි කරමින් මහමැතිවරණයේ වැදගත්කම මහමැතිවරණ අපේ බලය ශක්තිමත් කිරීමේ වැදගත්කම පැහැදිලි කිරීමේ කැන්වසින් ව්‍යාපාරය තමයි ප්‍රබල විදියට අපි ඉස්සරහට අරගෙන යන්නේ. සූදානම දැන් අපි තමයි
ජයග්‍රාහී මානසිකත්වයකින් සහ ජයග්‍රාහී තත්වයකින් මේ ඡන්දෙට මුහුණ දෙන්නේ අනිත් ඔක්කොම පරාජය වෙලා තියෙන්නේ අනිත් ඔක්කොම ඡන්දේ අතාරිනවා දැන් කවද්ද අපි දැක්ක ඉතිහාසයේ ජනාධිපතිවරණයෙන් පස්සේ ඡන්දේ ඉල්ලන්නේ නැතුව පලා යන කට්ටිය මේ සර එහෙමත් තියෙනවා ඒ වගේම සමහරු නාමජන අස්සම් කරලා ගෙදඩ්ලයින ඡන්දේ ඉල්ලන්නේ නැහැ කියලා ඒ කියන්නේ Tamange නම ඉස්සරහා පරාජය සනිටුවන් කරගන්න බය කට්ටිය පැත්ත කරලා තියෙනවා ඉතිහාසයේ අවුරුදු 88කට පස්සේ රාජපක්ෂේනේ කම්බන්දරේ ඉල්ලන්නේ දැදිලු ඉතින් මේ ආදී ජනාධිපතිතුමනි ගහපු එක කතරෙන් ලොකු පෙරලියක් වෙලා තියෙන බව තමයි පේන්නේ ඒකම මම කිව්වේ අනිත් ඔය විපක්ෂ පොඩි පොඩි කණ්ඩායම් දැන් ඒගොල්ලෝ හදන්නේ පාර්ලිමේන්තුවේ മന്ത്രി දුර කීපයක් තියාගන්න මිසක් වෙන බලාපොරොත්තු ඒගොල්ලන්ට නැහැ ඉතින් අපි ඉන්නේ ශක්තිමත් ආණ්ඩුවක් හදාගන්න හොඳ ශක්තිමත්ම ස්ථාවරයක ජනතාව අපිට ඒක ලබා දෙන බව විශ්වාසයි මොකද මේ මහජන ජයග්‍රහණ ඊළඟ පියවර යන නම් ඒ ශක්තිමත් ආණ්ඩුව මහමැතිව නිර්මාණය කරගත යුතුම වෙනවා මේ ආණ්ඩුව හොරුන්ට අල්ලන්න හම්බෙන්නේ නැහැ මොකද මේ ආණ්ඩුව හැදුවේ හොරු අල්ලන්න අපි හිතනවා රටේ ජනතාවට යලි අරගල කිරීමේ අවශ්‍යතාවයක් නැහැ මොකද මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඉදිරියේදී වෘත්ති සමිති නායකින් ගොවි නායකින් දීවර නායකින් ඒ වගේම ශිෂ්‍ය නායකින් මේ ආදී විවිධ ශේෂ්ත්‍රවල ප්‍රශ්න ගැටළු ගැන හොඳින් තේරන අවබෝධයක් සහිත පිරිස් ඒ නිසා මේ ප්‍රශ්න කඩිනමින් විසඳලා අරගල ඉන්න පෙර ප්‍රශ්න ටික විසඳ ගන්න අපිට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම අපි දන්නවා පසුගිය ආණ්ඩුව වසරක් ඇතුළතදී විදුලි බිල වරින් වර 480% කින් වැඩි කළා මේක ඉතාමත් අසාධාරණ වැඩි කිරීමක් නාස්තිය දූෂණය වංචා පිරිතිරිය ගියා විදුලි බල මණ්ඩලය තුළ තාම මසක් ඇතුළත මේ බලය ජනාධිපතිවරයාට රටේ ජනතාව ලබා දුන්නට පස්සේ මසක් ඇතුළත විදුලි බල වංචා දූෂණ නාස්තිය අවම කරන්න අපි කටයුතු කරලා තිබෙනවා ඒ අවම කිරීම නෙමෙයි ජනතාවගේ බලාපොරොත්තුව ඒ වචනෙම වැරදි සම්පූර්ණ නැති කිරීම ඒ සඳහා අපි සියලු සැලසුම් සකස් කරලා තිබෙනවා ඒ නිසා ඉදිරියේදී විදුලි බිල 100ට කීයකින් අඩු කරනවද කියන සම්බන්ධයෙන් අපි සාකච්ඡාවක් සංවාදයක් කරමින් ඉන්නවා විදුලි බිලේ අඩුවීමක් අනිවාර්ය සිද්ධ වෙනවා කියන එක ජනතාවට අපි ප්‍රකාශනපත් කරන්න ඕන පෞද්ගලික මගේ වෘත්තීය නීතිඥ එතකොට මම නීතිඥවරියක් විදිහටත් එතනින් එහාටත් මම කරපු හැම ප්‍රකාශයකම වගකීම මම බාර ගන්න කැමතියි එතකොට ඔය සමහර ආందోళනාත්මක ප්‍රකාශ සමස්ත ප්‍රකාශයක එක වාක්‍යයක් විතරක් උපුට ගැනීමක් එතකොට ඇතම් ප්‍රකාශ පදනම් වෙන්නේ සමස්ත කතාවේම හරයක් එක්ක ඒ නිසා සමහර තනි වාක්‍යයක් කට් කරලා එඩිට් කරලා සංස්කරණය කරලා එලියට උලුප්පලා ගත්තාම මතුවෙන අර්ථයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ඒ වාක්‍ය ඇතුළත් සමස්ත කතාවේ සාරාංශය ඒ නිසා මං හිතනවා ඒ කරපු ප්‍රකාශයේ අන්තර්ගතය හරිද වැරදිද කියන එක නෙමෙයි ඒ කරපු ප්‍රකාශයේ වගකීම මං දරනවා මේ මොහොතේ සහ එහි යම් සත්‍යතාවක් තියෙනවා ඒ මොකක්ද කියන එක ඇත්තටම හෙලිදරව් වෙන්නේ අපේ ආණ්ඩු බලයත් එක්ක අපේ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යනකොට ඉතින් මේ සතිය වගේම ලබන සතියේ දේශපාලන ලෝකේ ගොඩක් උණුසුම් වේවි. ඉතින් ලබන සතියේත් සමහර අය අයින් වෙන්න පුළුවන්, තරග කරන්න ඉන්න අය අයින් වෙන්න පුළුවන්. නැත්තම් සමහර අය තරග නොකරන අය ඇවිල්ලා විවිධ චෝදනා ආපහු කරන්න පුළුවන්. ඉතින් බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. කොහොමද ජනතාව නම් බලාගෙන ඉන්නේ දූෂණ චෝදනා කරපු අයට නීතිය ක්‍රියාත්මක වෙනකන්, ඒ වගේම තමයි බඩු මිල අඩු වෙනකන්. ඉතින් ඒ වගේම තමයි මේ සිස්ටම් එක චේන්ජ් වෙනකන්. ඉතින් එක පාට මේ හැමදේම කරන්න බෑ. නමුත් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එසේනම් සමගන්නවා මේ Midnight Politics.